කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගී වීම සඳහා දෙවැනි උතුරු නැගෙනහිර මධ්‍යම පළාත්වලින් සහ කොළඹ සිට පාදයාත්‍රා සිදු කිරීම දිගු කලක පටන් පැවතෙන සම්ප්‍රදායක්. ඉන් යාපනයේ සිට කතරගම දක්වා දියත් කරන පාදයාත්‍රාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. කෙසේ නමුත් මෙවර මෙම පාදයාත්‍රාව අතරමැද නවතා දැමීමට සිදු වූයේ සෞඛ්‍යංශ අනුමැතිය ලබා නොදීම හේතුවෙන්. අවුරුදු දහස් ගණනක පටන් මෙම පාදයාත්‍රාව සිදු කරන බවට සැලකෙනවා. කොරෝනා වසංගතය පහව ගොස් යලි එම යාත්‍රාව දියත් කිරීමට ලැබෙන්න ඕන. අපේ කණ්ඩායමේ බැතිමතුන් 15 දෙනෙකු මේ වන විට කෝකිලායි සිට පුල්මුඩේ මුරුගන් කෝවිලට පාදයාත්‍රාවේ නිරත වෙනවා. ඔකඳ දේවාලයේ සිට කතරගමට යන්න දවස් 10ක්වත් රජය අනුමැතිය ලබා දුන් හොත් අපිට පාදයාත්‍රාව අවසන් කරන්න පුළුවන් වෙයි. මේ පාදයාත්‍රාව අතරමඟ නවතා දැමීමට සිදුවීමෙන් බැතිමතුන්ට මහත් දුකක් ඇති වෙලා තියෙනවා. නමුත් රටේ තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් සාමාන්‍ය අතර පත්වෙමින් තිබෙනවා. පාසල් රැකියා ස්ථාන ප්‍රවාහනය සාමාන්‍ය අතර පත් වෙලා සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම ඇතුව සමාජ දුරස්ථභාවය සහිතව මෙම යාත්‍රාව දියත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපිට මේ පාදයාත්‍රාව දියත් කරන්න අනුමැතිය ලබා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. ජනාධිපති அவர்கள் இந்த யாத்திரையை செய்வதற்கு